වරාය ඇතුලේ තිබෙන තත්වය ඔබට තියෙන ඒ ඕනෑකම හා පරමාර්ථයන් සමග අපි දිගටම ඉන්නවා. අපේ රුපියල බාල්දි වෙනකොට තමුන්නාන්සලට ඒ ආර්ථිකයේ ඇතිවෙන බාල්දු වීමේ අවශ්‍යයක් පවතිනවා. ඒ නිසා මම ලේකම් සහෝදරයෙක්වත් කතා කරේ යම් යම් මේ යෝජනාවන් වෙනසකට භාජනය කරනවා නම් හොඳයි. පසුගිය අවුරුදු 15 තුළ ඇති කරපු දේවල් ටිකක් හරි රුපියල දැන් බාල් අපි ඇත්ත කියන්න එපා. මොන තනතුරු දැල්ලුවත් අපි ඇත්ත කියන්න ඕනේ. රුපියල බාල්දු වීති වෙනකොට සරහට තව කොච්චර බාල්දු වේද කියලා සැකයක් නම් තියන්න එපා. පුළුවන් තරම් දැන් ආරක්ෂා කරන්න පුළුවන් හයිය යොදලා තිබෙනවා ආර්ථිකයට. ඒ නිසා අපිට තිබුණු දුෂ්කරම කාල පරිච්ඡේදය අපි විශ්වාස කරනවා ඉදිරි මාස කීපයේදී ලිහිල් කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් යලිත් මේ ඇති වී තිබෙන ජාත්‍යන්තර ණය උගුලෙන් ගොඩ එන්න විශාල උත්සාහයකට මුළු රටම යෙදෙන්න වෙනවා. ඒ යෙදෙනකොට අපේ රටේ රාජ්‍ය අංශය වගේම අපේ රටේ පෞද්ගලික අංශයටත් විශාල වගකීමක් සේවක විවිධ ශ්‍රේණිවල ඉන්න සේවකයන් සියලු දෙනාගේ කරපිටට පැමිණෙන වගකීම් රාශියක් තිබෙන බව තමුන්නාන්සලා හමුවේ මේ අවස්ථාවේ සහෝදරත්වයෙන් ප්‍රකාශ කරමින් ආමරහා ඩොක්කම්කරු සමිතියට යලිත්වරක් ඉදිරියට යන ගමනට අද දින සමාජික සමාජිකයන් එක්වී මේ සංවත්සරය පවත්වලා 77 වෙනි ඉතිහාසගත සංවත්සරයකට පැමිණි සමිතියක් ලෙස අපේ රටවැසියාටත් ඒ වගේම සමාජික ඔබටත් යලිත්වරක් එහි ප්‍රාණය ජාතිය අවදි කිරීම සඳහා අපි ඉදිරියට ගෙන යමු කියන ප්‍රාර්ථනාවෙන් ඔබ සැමට ජය වේවා කියා ප්‍රාර්ථනා කරමි.